විහන ඇයි මේ මදුරවිධාන චන්ඩියයාට මෙම හැසිරෙන්ට වෙලා තිබේ. අද මේ රටේ ජනතාවගේ පීඩනය, රටේ ජනතාවගේ අවශ්‍යතාවේ, රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවෙන් ඉල්ලීම් වෙනුවෙන් කටයුතු කිරීම විපක්ෂේ කාර්ය භාර වෙලා තියෙනවා. අපි දකිනවා හැම පාරකම, හැම වීදියකම, හැම ගමකම, හැම නගරයකම, හැම පළාතකම ආණ්ඩුවේ සිද්ධ වෙන්නාවෝ මේ අකටයුතුකම් පිළිබඳව, මහජන පීඩාවන් පිළිබඳව මහා විශාල දැවැන්ත උද්ඝෝෂණ තියෙනවා. මං හිතනවා මදුර විධාන මහත්තයාට පුළුවන් එන්නේ එවැනි උද්ඝෝෂණයට ගිහිල්ලා පුළුවන් නම් කොන්ද තියෙනවා නම් සෙඩ් එකක් ඉස්සරහට ගිහිල්ලා, ඔය පොලිමක ඩීසල් තියෙන ඩීසල් නැති සෙඩ් එකක ඉස්සරහට ගිහිල්ලා මදුර විධාන මහත්තයාගේ කොන්ද තියෙනවා නම් යන්නකෝ ගිහිල්ලා උද්ඝෝෂණයක් කරන්න. ගුට්ටි කණ්ඩ වෙන්නේ පම්පෝරි කාන මන්ත්‍රීට අපි නිසා අපි නිහතමානීව අපි ප්‍රජාතන්ත්‍රයට ගරු කරන පක්ෂයක් හැටියට අපි අපේ මන්ත්‍රීවරුන්ට කියනවා ඔය වගේ බොළඳ අමන වැඩ පිළිවෙල දෙන්න එපා. මොකද සමගි ජන බලවේගී අපි දන්නවා දැන් ඔයාලට ලොකු බයක් තිබෙනවා. ඊළඟ ගොඩනැගෙන ආණ්ඩුව තුළ ශක්ති වගේ මේ රටේ ගොඩනැගීම සජිත් ප්‍රේමදාස මහත්තයා කරනවා. නිසා ඒකට බයට තමයි අද මෙලෙච්ච බිත්තර ප්‍රහාර එල්ල කරන තැනකට අද ආණ්ඩුවේ නොහැකියාව පෙන්වීමේ තවත් සාධකයක් හැටියට අපි දකිනවා. ඉතින් මම හිතනවා මදුරු විධාන මහත්තයෝ කවුද ඔය වගේ මෝඩ උපදෙස් දෙන්නේ? ඔයාලට ඔයා හොඳට මතක තියාගන්න. මොකද විවල්විහිර වංශ මහත්තයාලා, ගම්මන්පිල මහත්තයාලා ඌට වඩා කඩේ ගියා කොට අපේ මහත්තයාලා ගියේ. දැන් අද බලු කුක්කු වගේ කණෙන් ඇදලා එළියට දාලා තියෙන්නේ. ඒක කඩේ යනකොට හොඳට මතක තියාගන්න. කඩේ ගිය කට්ටිය ගිහිල්ලා වෙලා තියෙන දේත් පොඩ්ඩක් බලාගන්න. ඒක අපි සමගි ජන බලවේගයේ අපේ ප්‍රධාන පක්ෂ කාර්යාලයට මේ එල්ල කරන මේ ප්‍රහාරය නිමහා දවාලි බිත්තර ගෙනල්ලා තමන්ගේ තියෙන වෛරය ක්‍රෝධය පිටකරන එක පිළිබඳව අපි මවිත වෙන්නේ නැහැ. මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්තයලාට ඌට වඩා කෙලි කරලා පුරුදුයි. හැබැයි සමගි ජන බලවේගයේ ඕනෑම ඒ කරන වැඩපිළිවෙලට ප්‍රතිප්‍රහාර දෙන්න සූදානම් වෙන නිසා අපි එම ඔය මන්ත්‍රීව වගේ බොළඳ මෝඩ වෙදීන් ප්‍රතිපහාර දෙන්නේ නැහැ. අපි රටේ ජනතාවට ඇත්ත කියලා මේ රටේ ඊළඟ හදන ආණ්ඩුව රටේ ජනතාව ගොඩ ගන්න පුළුවන් තැන කියන ඒ අභියෝගේ බාර අරන් අපි පෙන්වනවා. මොකද අපිට ගිහිල්ලා ඔයගේ පහත් විදිහට හැසිරෙන්න ඕනේ නැහැ.